Guru FM. What the rule? ओम स्मरण सिद्धि नम नम महानारायण विश्वलोकेश्वर इंद्रकाम प्रेत दृष्टि भंग फो इंद्रकाम दृष्टि वर वर तरंग विभाग जय फो මට අපිට ඇත්තක මන්තර අහලම පුරුදු වෙලා තමන්ද මට මේ මන්තරය නිකන් ඇහුනේ මේ පාරේ ඒ ලෙවල් ටාගට් කරලා කිව්ව මන්තරයක් වගේ නැත්නම් මේ ගුරුනාසේ මාමා කිය කිය හිටියේ ඒ ලෙවල් අල්ලලා ගේම ගන්න ඕනේ කියලා ඔව් ඒවද අපරමිත දයා කරුණාවෙන් දිවස්සලා බලා මේ නරයන්ගේ දුකට පිට වීම එළමෙන් ආ වූ සත්බල විභාගේ ඊතාපාසුවෙන් සමත් කරදී දුකට පිට වෙනසේ කන්න ලව කර ඉල්ලා දෙටින්නේ දිවසින් බලා දිව අනින් අසා තප්පරෙන් තප්පරයට විනාඩියෙන් විනාඩියට පයෙන් පැයට දවසින් දවස මතක ශක්තිය ආවඩා ධාරණ ශක්තිය උපදවා විභාගයේ යෙලින් සමත් කර නිසක ඒ සාමාර්ථ ත්‍රිත්වයක් ළඟා කර දෙත්වායි බෝ වේවා නැත්තේ ඇත්තම එකක් වගේ එක කට මේවා ඇත්ත වගේ කිව්වහම ඇත්ත වෙනවා බං අනේ බොරු කියලි පතත්ටි තාත්තමට යක්කටයි ওই වගේ මන්තර කිව්වේ නෑනේ බලට ඒ ලෙවල් වලට මන්තර කියන්න දෙන්නකින් එක එක්කවත් අඩු ගානේ අටපාසු නාද මේ ගුරුනාන්දේ මාමා මොකෝ මිසකේ සාමාර්ථ වලට විශේෂ පූජාවල් එතකොට යන්තර මතුරුපු තෙල් දිනවා කියලා පබ්ලිසිටියක් යවන්නේ මේ එහෙම පබ්ලිසිටියක් යවනවා නම් එව්වට අමතරව සෑම සෙනසුරාදාවකම ආශිර්වාද පූජාවක් සෙට් කරලම යවහල්ල හොඳේ පූජා වට්ටි පඳුරු අඩු ගන්න පින්කැටේට කාසි ටිකක් කොල වැටෙන්නේ නැත මොකෝ මේ පාරේ ඉස්කෝලත් වැහිලා ටියුෂනුත් නැතුව පට්ට අසරණ විල්ලක් අසල වෙලා ඉන්නේ තාත්තේ අනිවාර්යෙන් සෙට් එකක් අහුවෙනවා ඔව් ඒක හින්දා තමයි බොලව් මම මෙච්චර මහන්සි වෙන්නේ තාත්තේ මොකෝ අපි දැන් ගොඩාක් විභාග කරන ඇයිත මේ දේවාලෙන් ශාන්ති කර්ම කරලා දෙනවනේ දෙනවා දෙනවා ප්‍රතිඵල ආපුවම තාත්තේ අපි මාස කීයක් විතර දේවාලේ වහලා මාගෙදර හැංගිලා ඉන්නවද තාත්තේ කට ඔය කිවි මගේ සුදු බෝලියෙන් අයියා ඈ හරියට හරි ඈ අද හක්කෙම දතක් ගැලවෙනවා වගේ යන්නේ මොනවද නේ කියවන්නේ बाल पिंगाम पीरी वाली कुटी कना वगे नेनकमट पिंगाम पीरी अदागन मट गायदी गुरु नासे मामा
මොකෝ මේ අපේ මේ සරණ මලයයි මමයි තව පොඩි බිස්නස් ලයින් එකක් අල්ලන්නයි යන්නේ ඔ මේ මොකද්ද තාත්තේ කොරෝනා වලින් ආරක්ෂා වෙන්න පාරට දාන වාහන වල රෝද වලට යටකල චප්ප ගන්න ජීවම් කරන ලද ආරක්ෂක දෙහි තව ඊට අමතරව වාහන එල්ලන ජීවම් කරන ලද දෙහි ගෙඩි තුනයි මිනිස් කරල් තුනයි ඔ පාටම් පාට බයිසිකල් කාරයෝ දුප්පත්නේ රෝද දෙකට ආරක්ෂක දෙහි ගෙඩි දෙක ගානේ රුපියල් 2000කට වගේ දෙන්න බලහල් ඈ තාත්තේ කාර් කාරයෝ ලීස් දාලා ෆිනෑන්ස් දාලා මේ දවස්වල ඇරියස් වල හිඟා ටයිප් එකේ තාත්තේ ඉන්නේ වැඩි කිරණ විදියට වාහන වලට ආරක්ෂක දෙහි එක ගෙඩිය 1000 ගානේ 4000ට දෙමු තාත්තේ මේ වුණාට පැරෙන්න වගේ සල්ලි තියෙනවා එහෙමනම් ස්පෙයා වීල් එකට දෙහි ගෙඩියක් දාලා ගාන රවුම් කරලා 5000ක්ම ගන්න බලහල් මේ හොඳට සල්ලි තියෙන අයගෙන් නම් ගාන කපන්න ටිකක් අමාරු වෙයි ගුරුන්නාසේ මාමා උන් නැති බැරි අයට දෙන 5000ක් ගන්න try කරලා තියෙනවනේ තාත්තේ ඇත්තටම තාත්තේ රෝද වලට දෙහි යට කරන්නේ ඇයි ඒකෙන් ඇත්තටම වාහනෙට සෙතක් සාන්තියක් වෙනවද ඇස්වා කටවා තමයි දුරු වෙන්නේ නේද ගුරුන්නාසේ මාමා දෙන්නත් එක්ක එන අහගනින්නකො වාහන වලට දෙහි යට කරන එකේ ඉතිහාස කතාව හා කියන්නකො ඒක අහලා ඉතින් උඹලම තීරණය කරහල්ලා ඔය දෙහි රෝද වලට චප්ප කළාම සෙතක් වෙනවද නැද්ද කියලා හා තාත්තේ ඔය දෙහි යට කිරිල්ල ඈත අතීතේ ඒ කියන්නේ අපිට ඉන්දියාවෙන් ආපු එකක් කියලානේ කියන්නේ එමේ අපේ රටේ වගේ ඉන්දියාවේ තිස්සර තිබ්බේ වාහන මොනවද ගොන් කරත්ත අස්ස කරත්ත ඈ හා ඒ කරත්ත වල බැඳලා හිටපු සත්තුන්ට ටයර් හයි කරලා තිබ්බේ නෑනේ එහෙනම් මොනවද සත්ත්‍ය හයි කරලා තිබ්බේ උන්ට ගාලා තිබ්බේ ලාඩම් බං හා ලාඩම් ඔය ලාඩම් ගහපු සත්තු පට්ට බරක් පටෝගෙන ඔය කරත්ත ගල් බොරළු රළු පාරවල් දිගේ යනකොට කුර තුවාල වෙන්න ගන්නවා කුර කිව්වේ තාත්තේ අපි අක්කට තියෙනවද නෑ 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 ඒ අයිහිල් නෙමෙයි මේ සත්තුන්ගේ තියෙන්නේ කුර ඔව් අන්න ඒවා නරක් වෙන්න ගන්නවා දැන් ඔය බොරළු වලට ගල් වලට අහු වෙලා තුවාල වෙලා හා ඉතින් ඒ කාලේ මිනිස්සු කලේ ඒ කුර වලට පෑගෙන දෙහි තියපු එක හා ඔව් ඒ දෙහි කුර වලට පෑගිලා ඒ දෙහි වල තියෙන ඇසිටික් ඇසිඩ් වගේ ඒවා අර තුවාල වල තියෙන විස බීජ බැක්ටීරියා විනාශ කරනවා තේරුණාද? ආ එතකොට තුවාල හනීප වෙනවා. ආ ඕක ඉතින් කාලයක් එක දිගට කරන් යනකොට හේතුව අමතක වෙලා පුරුද්දක් බවට පත් වෙනවා. ආ හරි හරි. දැන් මේ වාහන වල කුරලා දැන් නෑනේ ගුරුන්නාසේ මාමා. අයෙදි තියෙන්නේ ඉතින් තාම පුරුද්දට වගේ දෙහි යට කරනවානේ. යකෝ රබර් ටයර් වලට ඉතින් දෙහි පාගෝල සත පහක වැඩක් නෑනේ ගුරුන්නාසේ මාමා. කෑ ගහන්න එපා ඒ උනාට. දැන් උඹලා හදන්නේ බිස්නස් එක නැති කරන්නද? ඇස් වහ කටවා ඕවා දූරින් බූත වෙලා යන්න දෙහි හතරක් නෙමෙයි බං දෙහි කිලෝ හතරක් හරි ගමන්නේ චප්ප කරගන්න අරලා කටපියාගෙන ඉඳිලා කතාව දැනගත්තා නා. ඒක තමයි තාත්ත ගාන කපන්න පුළුවන් විලාවේ නේද? මොනවද පුඩියක්ින් අයියෝ ඔය ගෝණියේ? ආ පද බැවුනි නග. මේ දෙහි ඕල් අපි පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගත්තනේ. කොරෝනා වෛරස් එකකින් ආරක්ෂා වෙන්නයි කියලා. වාහන වලට යට කරන ජීවම් කරපු දෙහි ඕල්. ඊට අමතරව අපි ගාව තව තියෙනවා වාහන එල්ලන දෙහි මිරිස්. එතකොට අයියේ ඔය අනික් ගෝණිය මොනවද තියෙන්නේ? ආ ඒ ජෑම් බෝතල් වගේක් ඕ. හා නේ. ඒ ඒ පාර ඔයාලා කොරෝනා වෛරසින් බේරෙන්න ජීවම් කරපු ජෑම් හදලා විකුණන්නත් යනවද? ඉස්සරහට මාකට් එක හොඳ නම් ජීවම් කරපු ජෑම් උත් විකුණනවා නග. මේ ජෑම් බෝතල් නම් ලුණු දෙහි බෝතල් කරන්න. යන්න බෑනේ වාහන ටයර් වලට චප්ප කරන දෙහි විකුණුනේ නැත්තම් දෙහි ගෝණේ විසි කරන්නේ ලුණු දෙහි දාන්නවත් එපැයි තින් ඇත්තටම බෝලියටින් අයියෝ ඔයා හරිම දක්ෂයි thanks business එකේ දෙපැත්ත බලනවා නේද ඔව් ඔය හැමදේකම දෙපැත්ත බලනවාද බෝලියටින් අයියෝ එතකොට ආ මේ තව පාර පරින කොට මන් දෙපැත්ත බලනවා මේ බෝලියටින් අයියෝ මට කියන්නේ ඔයා මායික යාළු වෙනකොට දෙපැත්ත බලුවද කියලා එක පැත්තක්වත් හරියට පේනුනේ නැහනේ කරුමි එක පැත්තක්වත් හරියට පේනුනා නම් අම්මා පැත්ත දෙපැත්ත නොබලා පාර පැනලා ලොරියකට යට වෙනවා ඒක මීට වඩා සපයි මොකද අයියෝ එයා සපයි කිව්වේ නැනේ මේ ඔයත් එක යාළු වෙච්ච කොහොමද ඉතින් කියන්නේ කොබෝලියටින් අයියේ ඔයා මගේ කොයි පැත්තද ඉස්සෙල්ලාම දැක්කේ නැබටියෝ මේ
හදිසියක් වගේ වුණොත් මේ ලුණු දෙහි දාන පොඩි සපෝට් එකක් දෙන්නකෝ. ඔයාට පුළුවන් නේ ලුණු දෙහි දාන්න මං දන්නවානේ. ඈ මේ මිනි දාන්නේ දෙහි කිරි 500ක් අරගෙන දෙහි ටික කෑලි වලට කපා ගන්නවා. ඒකට කුරක ක්‍රීම් වෙහින්න දානවා. ඈ ගම් මිරිස් මේස හැඳි දෙකයි බැදපු මිරිස් මේස හැඳි එකයි කහ කුණු මේස හැඳි පාගයයි සුදුලෝනි සල්පයක් පමණ අමු ඉඟුරු සල්පයක් ඇල්ලුණු මේස හැඳි පාගයක් පමණ ඒ එතකොට කරපිංච රම්පේ ඇති පමණ එන සාලට තුනක් එකතු කර මද ගින්නේ පිසගන්නේ උණු උණුවේ පිළිගන්වන්නේ නුනු දෙයි හොටා මට කියුණි ඇඹුල් තියල්ලනි මල හොණ්ඩේ පැටලුණනි මම ලුණු දෙහි දන්නේවා ආ මට හිතාගත්තේකි හා අනේ උඹේ ඔය උඩුබිරිල්ල පොඩක් නවත්තලා පොඩක් දේවාලෙන් එළියට වරෙන් මයි පුතේ. ඇයි තාත්තේ? ආදමිය කොහොම දැන් එපා වෙලා තාත්තේ තියෙන්නේ? ඒකයි කවියක් කිව්වේ. මගේ හදවත අකීකරු වෙලා තියෙන්නේ තාත්තේ. පුතේ. තාත්තා. අරුණාගල්ලා උඹ ඔය කියන මල ඉලව්ව දේවාලෙන් එළියට ඇවිල්ලා ගියාහන් හොඳේ. කාට හරි උඹේ ඔය පෙමි යාදින්න ඇහුනොත් ඒකත් අපේ දේවාල යාතිකාවක් කියලා හිතයි බං. ඒක මට හරි නෑනේ. එහෙමද තාත්තේ? මොකෝ? ප්‍රේමයට අධිපති දෙයෝ කවුද? අම්මප කිසි විශ්වාසයක් නැති උනත් මට හිතෙනවා පූජවට්ටියක් තියන්න. අයියෝ. ආ ඔය දෙයියන්ට පූජවට්ටිය දීලා බොරු වියදම් කරන්න එපා. ඇයි තාත්තේ? මොකක් හරි වහන්තරාවකට හිත ගියා නම් අතේ තියෙන සල්ලි වලින් කෙල්ලගේ අම්මට දෑග්ගක් ගිහින් දියා. ගෙරෙනවන වැඩේ දෙයියන්ට වඩා ෂුවර්. තාත්තේ. ඔකෝ. එතකොට තාත්තේ මාමන්ඩියට දීලා තේරුමක් නෑ නේද? විකාරද මොන? යකෝ ගෙදර බලයක් තියෙන තැනට එපා හලකන්න. දැන් බලන් අපේ පවුල දිහා මම හිටියට ගෙදර තීන්දුව తీරන ගන්න කවුද? බලේ තියෙන කාටද? අම්මටනේ. තේරුම් ගනින්කෝ. තාත්ත පට්ට පවු නේද ඇත්තේ? මේ ගුරුනාථ මාමා. ගුරුනාථ මාමා. මොකෝ? ආ මේ සරණ මලයක් තින්නේ. මේ ගුරුනාථ මාමා වැඩක් අරන් ආවෝ. පට්ට කැපිල්ල ලස්සනට කරකවන්න තියෙන්නේ. වැඩේ මගේනවා හොඳේ. හරි හරි ඉතල වැඩේ මොකද්ද ගියාංගු ලෑස්ති වෙන්න. දැන් ඔය කවුද එන්නේ? මේ මාමතිවරණේට ස්වාධීනව තරග කරන අපේක්ෂකයෙක්ෝ. අනේ අම්මේ මේ ගාන කැපිල්ල කෙසේ වේදත් අපෙන් ගානක් කපන් යයි. දේවාලේ වහලා දහම්. ඔව් තේරුමන්නේ. ගේන්න එපා බං ඔය වගේ හිඟා කේස්. ආ කියනකොටම එනව නේද? යකෝ හුලඟට ගහන් යන පංගහක් වගේ අපේක්ෂකයෙක් නේද එන්නේ. ආ ඔය පංගස් මොඩල් මාසහාය පොලිටික්ස් කරනකොට කපටි සූට් එක පුපුරන ගානට මහත් වෙලා එයි. आकर्षण तैलैक मतुर्ला अपेक्षक जय वेवा මේ කප මහත්මයා දැන් කොහමද මේ වැඩේ කරන්නේ කියලා මට කියන්නකෝ කතරේ වදී නේද ඈ ආයි මොනවද සර් අපේ මේ ගුරුන්නාංශ වැඩක් කළාම මෙච්චරකල් හරිය දාපු කට්ටියත් කතර තමයි ගහන්නේ හට බියම් පැත්තකින් හිටහන් හතත්තේ මේ කප මහත්මයා කප මහත්තයා ඔව් ඔව් මහත්තයා තාම සල්ලි ගණන් කරනවා මේමයි කප මහත්මයා මේ පාර ඡන්දෙන් මාව මේ පළාතේ වැඩිම මනාපෙන් ඇතුළට යවුවොත් යවුවොත් නෙමෙයි යවනවා මගේ දෙයි හාමුදුරුවන් පා මම ඔයාව සියලු දෙවි දේවතා හා යක්ෂ යාග හෝම කටයුතු ප්‍රවර්ධන ලේකම් තනතුරට පත් කරනවා අම්මා පත් කරනවා අනේ මම ඔය වරදාන වර ප්‍රසාද බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයිනි හුදෙක් සමාජ මෙහෙවරක් විදියට තමයි වැඩ කරන්නේ මේ 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 කප මහත්මයා සමාජ මෙහෙවර කරන්න තමයි මම ඇතුළට යන්නේ කප මහත්තයා සල්ලි අරන් වැඩ කරන්නකෝ මේ දැන් මම සල්ලි දුන්න කප මහත්තයා ගත්තනේ මගේ වැඩේ කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා මට කියන්නකෝ දැන් මන්ත්‍රීතුමා මේමයි වැඩේ වෙන්නේ
අපි මේ පළඳවන මේ වසී ආකර්ෂණ යන්ත්‍ර රාජ්‍ය පළඳගෙන. ඔව්. මේ මම දෙන වසී තෙල් බින්දුවක් නලලේ ගාගෙන. ඔව්. කැන්නසින් යන්න තියෙන්නේ. ඔව් ඔව්. මෙහෙම ආයි බුවන් ගියාගෙන ගේ ඉස්සරහට ගියාම. ඔව්. ඒ යන හැම ගේකම මන්ත්‍රීතුමා දැක්කක මං ඡන්දදායකයාට ආකර්ෂණයක් ඇති වෙලා. අහවල් පාට කියන අයගේ පාට වෙනස් වෙලා. පාට ඒකේ අමතක වෙලා. ඔව්. මන්ත්‍රීතුමාගේ පාට විතරක් මතකේ තැම්පත් වෙනවා. හොඳේ. ඔව්. ආයි දෙකක් නැහැ. चंद दावसर खातरे मंत्री तुम्हारे तो भीतर आए अने ऐसा दे मैं मामे ही ना दम मामे बैठे पटंगा ना आसने पूरा मैं अन्नत चेनो ने कब मारते ने हरी 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 तेरा गिंगे ना को तीस तुम कोडिया देवी देवता उनके रखवारा ना यार रक्षा भाई जय बेवा मैं गुरुनाथ से मामा मुकदमा बोले मिथ्या दृष्टि का देश කියනොත් එයාලව අනුගමනය කරනවා කියන්නේ අපි ගොඩේ ගොඩ බං උටා තාත්ති තාත්ති මොකද බං අන්න අර මන්ත්‍රීතුමා යන්න හම්බුන්නේ අර ඇඟ පුරාම ලේ තවරගෙන මේ පැත්තට එනවා අම්බාරට කාපු ගතියක් පෙන්වන්න කරන්නේ තාත්ති උටා මේ කාපුවා අම්මේ කාපුවා පත්ත ආකර්ෂණයක් යකෝ තියන්නේ උඹේ මේ මේ තෙල මොල් ගහින් බං ගැහුවේ කිල්ලට අහුවෙලාගේ මොනවා හරි අකපදයක් කෑවද කෑවේ පානෝයි පරිප්පුයි ඊට අමතරව කෑවේ මොල් ගස් मंत्री <ओ, laughs>